සුබ දවසක් ඔලෑමෝටම සාදරයෙන් පිළිගන්නවා SL Job Guidance YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ ලංකා බැංකුවේ අලුත්ම රැකියා ප්‍රක්පාඩුවක් ඉදිරියට සඳහන් කරලා තියෙන අභ්‍යාසලාභී මානලික සහකාර තනතුර පිළිබඳව. ඉතින් මේ තනතුර සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකම් මොනවාද? කොහොමද අයදුම් කරන්නේ කියන සම්පූර්ණ විස්තර අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. වීඩියෝ එක අවසාන වෙනකන් හිටියොත් ඔයාලට අයදුම් කරන්න පුළුවන් සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියත් රජයේ ගැසට් කරන අලුත්ම රැකියා ස්ථාපන පිළිබඳ තොරතුරු ඔයාලට ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරලා එකතු වෙන කියලා ආදරෙන් මතක් කරනවා. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගත්තොත් ඔයාලට අපි video එකක් දාපු ගමන් ආගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවමත් අයදුම් කරන්න පුළුවන් රැකියා ස්ථාපන බොහොමයක් පිළිබඳව අපේ channel එකේ අපි කතා කරලා තියෙනවා. ඉතින් අපේ video list එකට ගියොත් ඔයාලට අයදුම් කරන්න පුළුවන් තවත් රැකියා ස්ථාපන පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගන්නත් පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ ලංකා බැංකුවේ අලුත්ම රැකියා ප්‍රක්පාඩුව වන අභ්‍යාසලාභී මානලික සහකාර තනතුර පිළිබඳව. ඉතින් ලංකා බැංකුව පිළිබඳව මෙහෙම සඳහනක් දක්වලා තියෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ බැංකු 1004ට සහ ආසියානු ශාන්තිකර කලාපයේ විශාලතම බැංකු 504ට ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව පහත සඳහන් තනතුර සඳහා අදාළ සුදුසුකම් ඇති පළපුරුද්ද සහ කැපවීමු සහිත උද්‍යෝගමත් තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා මේ නිවේදනය සඳහන් කරලා තියෙනවා. ඉතින් යෝග්‍යතා නිර්ණායක සඳහන් කරලා තියෙනවා මේ සඳහා අවශ්‍ය කරන අපි බලමු. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. අපි බලමු මේ සඳහා වන අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියලා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මව්බස, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5කට සම්මාන සාමාර්ථ සහිතව එක් වර්ගකදී විෂයන් 6කින් අතිරේක විෂයන් හැර සමත් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවකින් විෂයන් 3ක් සමත් වීම ප්‍රමාණවත් වෙනවා මේ තනතුර සඳහා අයදුම් කිරීමට. ඒ වගේම වෙනත් සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා ඉහළ මට්ටමේ අන්තර්පුද්ගල සම්බන්දතා සහ සංවේදන හැකියාවක් තියෙනට ඕනි. ඒ වගේම දැඩි උත්සාහය සහ කැපවීම සහිත පුද්ගලික වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම කාලානුබද්ධ ඉලක්කනෝ සේවය කිරීමේ හැකියාවත් මෙයාලා වෙනත් සුදුසුකම් යටතේ සලකා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ තනතුරට අදාළ වන වයස් සීමාව සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනට වයස අවුරුදු 24ක් හෝ ඊට අඩු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. මේ වයස් සුදුසුකම තියෙනවා නම් ඔයාලට මේ තනතුර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. මේ තනතුර සඳහා වන නියමයන් හා කොන්දේසි කිහිපයක් සඳහන් කරලා තියෙනවා. පුහුණු කාල සීමාව වසර 2ක් වන අතර මෙම පුහුණු කාල සීමාව තුළදී මාසික දීමනාව පළමු වසර සඳහා මාසකට රුපියල් 45,000ද දෙවන වසර සඳහා මාසකට රුපියල් 60,000ද ගෙවනු ලැබේ කියලා මෙයා සඳහන් කරලා තියෙනවා. මෙම තනතුර බැංකු සේවයේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි වලට යටත් වන අතර සාමාන්‍ය බැංකු සේවා ධාරාවට ඇතුළත් වී, ඒ කියන්නේ විවෘත සේවයට ඇතුළත් වී කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පුහුණු කාල සීමාව තුළ බැංකු සෑහීමකට පත්වන ආකාරයට අවශ්‍යතා සපුරාලීම මත ස්ථිර සේවයේ මානලික සහකාර එක ශ්‍රේණියේ ස්ථිර කරනු ලැබේ කියලා මෙයා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කාර්යාල වේලාවෙන් පසුව සහ සතියන්ත නිවාඩු දිනවල සේවය කිරීම අපේක්ෂා කරේ බැංකුවේ අවශ්‍යතාවය මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සූදානම් විය යුතුයි කියලාත් මෙයාලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා කොහොමද තෝරා ගැනීමේ පටිපාටි කියලා අපි බලමු. මෙයාලා සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට තරඟ විභාගයකින් තෝරාගනු ලබන අයදුම් කරුවන් ඉන් අනතුරු පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් මගින් දිස්ත්‍රික් පළාත් අවශ්‍යතාව මත පදනම්ව තෝරා ගැනීම සිදු කෙරේ. සඳහන් කරලා තියෙනවා ඒ වගේ තරඟ විභාගයේදී පහත සඳහන් ප්‍රශ්න පත්‍ර සලකා බලනු ලැබේ. පළවෙනි පේපර් එකට සාමාන්‍ය දැනීම, බුද්ධි පරීක්ෂණය සහ තොරතුරු තාක්ෂණය කියන විෂයන් සලකා බලනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඉංග්‍රීසි භාෂාව තමයි මෙයාලා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ තනතුර සඳහා කොහොමද අයදුම් කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා. ඔබගේ අයදුම්පත් අපගේ වෙබ් අඩවිය වන www.boc.lk තුලින් තමයි අයදුම් කිරීමට සිදු වෙන්නේ. මෙතන සඳහන් කරලා තියෙනවා කැරියර් ස්ථීරයේ හරහා 2021 ජූලි මාස 31 වන දිනට හෝ ඊට පෙර එවිය යුතු අතර අයදුම් පතෙහි යොමු අංකය සුරක්ෂිතව ඔයා ළඟ තබා ගන්න කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔය අයදුම් පත්‍රය පුරවන්නට කලින් එතන දීලා තියෙන උපදෙස් පත්‍රිකාව හොඳින් කියවලා බලන්න කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉහත අයදුම් කිරීමේ පටිපාටියෙන් බැහැරව වෙනත් කිසිදු ක්‍රමයකින් ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් නිසා බාරගනු නොලැබේ. ඉහත සඳහන් අපේක්ෂිත සුදුසුකම් සපුරා නොමැති හෝ සාමාන්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලද ඕනෑම අයදුම්පතක් බඳවා ගැනීමේ ඕනෑම අධියරකදී කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලා මෙයලා සඳහන් කරලා තියෙනවා. එවගේ කුමන ආකාරයකින් හෝ බලපෑමක් සිදු කිරීම වහාම නුසුදුසු බවට පත් කිරීමට හේතුවක් වනු ඇත කියලා සඳහන් කරලා තියෙනවා. තෝරාගත් අයදුම් කරුවන් පමණක් කැඳවීමේ අයිතිය බැංකුව සතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා අයදුම් කරනවා නම් ඔය අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනින් තමයි ඔයාලට අයදුම් කරන්නට වෙන්නේ.
ලියාපදිංචි තැපෑලෙන් කිසිදු ලියවිල්ලක් ඔයාට යැවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්ලයින්ම ඔයාට අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා මේ සඳහා. ඉතින් ඔයා මේ සඳහා අයදුම් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳින් ඒ උපදෙස් පත්‍රිකාව කියවන්න කියලා මම නැවත මතක් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝට ලයික් කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් රැකියා පුරප්පාඩුවක තොරතුරු අරගෙන අපි ඉක්මනින්ම හමුවෙමු. සුබ දවසක් හැම දෙනාටම.